රන්නය පොලිය අඩු කළා. රන් පවුමකට වැඩිම මුදල දෙන එකම තැන සිංග ෆිනෑන්ස් රන්නය සේවය. ක්‍රිකට් සභාපති ඥාති සංග්‍රහ කළ බව කෝප් කමිටුවේදී හෙළිවේ. ඒ අනුව නිලියන් එක ගියේ ජයන්ත බව ලදාරිහු කියති කියලා තමයි අද දවසේදී අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ. සිය නැන්දම්මා සහ මස්සිනා ඇතුළුව තවත් හිතවතුන් පිරිසක් ඔස්ට්‍රේලියාවේ පැවති විස්සය විස්ස ලෝකුස්ලාන තරගාවලිය නැරඹීම සඳහා රැගෙන ගිය බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී නොවේ නම් කෝප් කමිටුවේදී ඊයේ දවසේ පිළිගැන තිබෙනවා. ඒ අනුව පුවත්පත් වාර්තාවට අනුව කෝප් කමිටුව ක්‍රිකට් ආයතනය හමුවට කැඳවා තිබුණේ පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සය විස්ස ලොකුස්ලාන තරගාවලියට එම ආයතනයෙන් සහභාගී වූවන්ට අදාළව විගණකාධිපතිවරයා නිකුත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. විගණන වාර්තාවේ සඳහන් ආකාරයට සිය බිරිඳට වීසා ලැබුණේ ලොකුස්ලාන තරගාවලිය නිසා නොවන බවත් ඊට පෙර ඇය ඔස්ට්‍රේලියාවේ සිටි බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම තරගාවලියට ගෙන ගිය සෙසු පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්මයා ප්‍රශ්න යොමු කරනවා. ඒ වගේම තමයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාත් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න කියන කාරණාව. රොබර්ට් සිල්වා කියන්නේ මගේ මස්සිනා, ඩේසි ජෙනට් කියන්නේ මගේ බිරිඳගේ මව, ශ්‍රීමාල් ගුණරත්න මගේ හිතවතෙක්, නිෂාදි පද්මසිරි කියන්නේ එයාගේ බිරිඳ, සංජය සමරසිංහ කියන්නේ මගේ යාළුවෙක්, ආර් ඒ ශනුලා දිනුසිකා සහ සාරා දිනාලි කියන්නේ මිනිස්ටර්ගේ දුවලා. ඒ දෙන්නටම ලිපි දුන්නේ මම. මිනිස්ටරත්ම ලිපියක් දුන්නා. නමුත් ඒ වෙලාවේ දේශපාලකයන්ට ඔස්ට්‍රේලියාව යන්න වීසා දුන්නේ නැහැ. සුදත් රෝහණ චන්ද්‍රසේකරගේ නමට එනකම් ඉන්නවා කියන කාරණාව තමයි ඔහු සඳහන් කළා තියෙන්නේ. විශේෂයෙන්ම ලෝක කුසලානේ නැරඹීමට ගිය අනුරාධා එදිරිසිංහ සහ ශලනි තාරකා කියන නිලියන් දෙදෙනා නම් කළේ උපසභාපති ජයන්ත ධර්මදාස බවත් එහි පැමිණි ලදහරින් සඳහන් කළ බව තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ පවා තොරතුරු පළවුණු කාරණාවක් මෙහි වාර්තා කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයට ආරක්ෂාව ලබා ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට රුපියල් 1,50,000ක මාසික දීමනාවක් ලබා දීමට ක්‍රිකට් ආයතනය තීරණයක් ගත්තා කියන කාරණාව සම්බන්ධයෙන් තිබ්බ සම්බන්ධයෙන් ලිපියක් ප්‍රතික්ෂේප කරන්නට නියෝජ්‍ය පොලිස්පතිවරයා මාස 4ක කාලයක් ගත කළා තියෙන බවත් මෙම හමුවේදී අනාවරණ වූ බව තමයි සඳහන් වෙන්නේ. කෝප් කමිටුව හමුවේ තමයි මේ සියලු කාරණා හෙළිදරව් වෙලා තියෙන්නේ.